ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාසනෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද ජූලි මාසේ 5 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ ලූක් 12 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යන්නේ මේ රජුරුව ගැන, රජුරුවන්ගේ රාජ්‍ය ගැන, ඒ රාජ්‍යට ඇතුල් වීම ගැන, ඒ රාජ්‍යයේ වර්ධනය වීම ගැන, ඒ රාජ්‍යයේ ජීවත් වීම ගැන, ඒ රාජ්‍ය අවසන් කිරීම ගැන, ඒ රාජ්‍ය කොයි විදිහටද යාඥා කරන්න ඕනේ කියන එක තමයි අපි මෙනෙහි කරමින් පවතින්නේ. බයිබලයේ කියනවා කුඩා රැළ බය නොවෙල්ලා, මක්නිසාද? නුඹලාට රාජ්‍ය දෙන්න නුඹලාගේ පියාණන් වහන්සේ ප්‍රසන්නව සිටනසේක. රාජ්‍ය දෙන්න නැත්නම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලාට දෙන්න පියාණන් වහන්සේ. දැන් ජේසුස් වහන්සේ කතා කරන්නේ, වහන්සේ කියනවා පියාණන් වහන්සේ තමගේ තාත්තා ඔබට මේ රාජ්‍ය දෙන්න ප්‍රසන්නව ඉන්නවා. ප්‍රසන්නව ඉන්නවා කියන එකේ හේතුව තමයි උන්වහන්සේගේ පුත්‍ර ජේසුස් වහන්සේව එළුවා. උන්වහන්සේ ශුද්ධ වූ ජීවිතයක් ගත කරලා, පාපයක් නැතුව ජීවත් වෙලා, ඒ නිර්මලලේ පූජා කරලා, උන්වහන්සේ තුන්වෙනිදා මළවුන්ගෙන් උත්ථාන වෙලා, උන්වහන්සේ විශ්වාස කරන ඕනෑම කෙනෙකුට දෙන්න මේ දේව රාජ්‍ය උන්වහන්සේ සැලසුම් කරා, නැත්නම් මාර්ගයක් යොමු කරා. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ කිව්වේ මමයි මාර්ගය කියලා, උන්වහන්සේ කිව්වේ මමයි ජීවනය කියලා, මමයි සැබෑව කියලා කිව්වේ මෙන්න මේ නිසයි. ඉතින් අද උන්වහන්සේ කියන කුඩා රැළ, උන්වහන්සේ අපිට කතා කරන්නේ කුඩා රැළ කියලා. අපි උන්වහන්සේගේ බැටළුව නිසා, අපි උන්වහන්සේගේ කෙතේ නිසා උන්වහන්සේ කියනවා බය නොවෙල්ලා, බය වෙන්න එපා, මක්නිසාද? නුඹලාට මේ රාජ්‍ය දෙන්න දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. ප්‍රසන්න නිසා තමයි උන්වහන්සේ අපට මාර්ගයක් යොමු කරේ. ඉතින් මේ මුළු මිනිස් සංගතියටම දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. හැබැයි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෙක් නෙමෙයි, හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය නෙමෙයි. ඒ හැම කෙනෙක්ම තමන්ගේ දේව, තමන්ගේ තනි කැමැත්ත පාවිච්චි කරලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඕන. මොකද යොහන් 1:12 අපිට කියා දෙන්නේ එකයි, යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද අන්න ඒ අයට තමයි. ඒ කියන්නේ හැම කෙනෙක්ම දේව රාජ්‍යෙත් නෙමෙයි, හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෙකුත් නෙමෙයි. නමුත් ඔබ ඉතාමත්ම භාග්‍යවන්තයෙක් අද මේ පණිවිඩයට ඔබ අහුන්කම් දෙනවා නම්, ඒ කියන්නේ ඔබට අවස්ථාව තියෙනවා මේ රජුරුවන්ව පිළිගන්න. මේ රජුරුව ඔබගේ ස්වාමින් වහන්සේ කියලා පිළිගත්තාම ඔබ මේ රාජ්‍යයට ඇතුල් වෙනවා. දෙවියන් වහන්සේ කියනවා මම ප්‍රසන්නයි ඔබ මගේ රාජ්‍යයට ඇතුල් වෙනවට, මම මාර්ගයක් යොමු කරලා තියෙන්නේ. ඔබ ඒ මාර්ගයේ ඇවිල්ලා මුළු හදවතින්ම විශ්වාස කරලා මුකෙන් ප්‍රකාශ කරපම ඔබට ඒ රාජ්‍යයට ඇතුල් වෙන්න මම මාර්ගයක් යොමු කරලා තියෙනවා. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද කරනවා. කුඩා රැළ බය වෙන්න එපා, දෙවියන් වහන්සේ ඔබට මේ රාජ්‍යය ඔබට දෙන්නට යනවා. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා. ආමෙන්.